හදවතේ තියෙන දුක කියන්නේ ඒක කියන්න අනිවාර්යම මිනිසුන්ට හිර කරලා මේ දේවල් නවත්තන්න බෑ අපි බලධාරීන්ට මතක් කරලා දෙනවා මේ මොහොතේ හැකිතාක් ඉක්මනට අපේ රටේ මේ උද්ගත වෙලා තියෙන තත්වය හැකිතාක් ඉක්මනින් පහ කරලා මේ මේ රජය පාලකය දැනගන්න ඕන මිනිස්සුයෝ ආසාවට පාරට එනවා නෙමෙයි කණ්ඩ නැති නිසා තමන්ගේ දරුවන්ව රැක ගන්න ඕන නිසා ඒ ගැන හඬක් අවදි කරන්න එන්නේ සම්පූර්ණ හොරකම් කරන පවුල් බලේ සම්පූර්ණ පවුල් බලයට ගිහිලා තියෙන්නේ අයියලා මල්ලියලා තියෙනවා එකතු වෙලා ඒකයි වෙලා තියෙන උතන නැත්නම් කිසිදාක අවදාක ලංකාවේ මේ මගේ අවුරුදු දැන් 64ක් වුණා අරගලයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම ඉතින් මේ වීඩියෝ එක කරන්න හිතුවේ විදේශගත වෙලා ඉන්න අපේ සියලුම ශ්‍රී ලාංකිකයෝ නියෝජනය කරමි. ඉතින් මම දැන්ට ඉතාලිය තමයි නියෝජනය කරන්නේ. ඉතින් ගොඩක් කනගාටුයි මේ වනකොටත් මුළු ලංකාවටම ක්‍රියාත්මක වන පරිදි හදිසි ඇඳිරි නීතිය පවත්වලා තිබෙනවා. ඉතින් මේ ඇඳිරි නීතිය පවත්වා ගැනීමෙන් මිනිසුන්ගේ භාෂා ප්‍රකාශන, ඒගොල්ලන්ගේ වේදනාව, හිතේ තියෙන වේදනාව නවත්තන්න පුළුවන්ද කියන ගැටලුව අපි හැමෝගෙම තියෙනවා. ඉතින් අපටත් මේ අවස්ථාවේදී සද්ද නැතුව ගෙවල් වලට වෙලා ඉන්න බෑ. අනිවාර්යයෙන්ම මේ ගැන අපි විදේශගත වෙලා ඉන්න අපි හැමෝම කතා කර යුතු ප්‍රශ්නයක්. මොකද විදේශගත වෙලා ඉන්න හැමෝම ඒගොල්ලෝ පෞද්ගලිකව ටිකට් අරගෙන ඉතින් ඔය ඡන්ද තිබ්බ හැම මැතිවරණ වලටම විශේෂයෙන් පහුගිය කාලේ පැවති ඔය 69 ලක්ෂයේ ලොකු කොටසක් විදේශ ශ්‍රමිකයෙක් අනිවාර්යයෙන්ම ඉන්නවා. මේ අර්බුදය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ගෑස් නෑ, පෙට්‍රල් නෑ, ඩීසල් නෑ, දැන් කණ්ඩත් නෑ, ලයිටුත් නෑ. එතකොට දැන් අපේ මිනිස්සු කාලයක් තිස්සේ මේක පාරට බහැලා මෙහෙම කරන්න ගත්තේ නෑ. දැන් අපි දැක්ක පොහොර අර්බුදයක් තිබ්බා ඉස්සෙල්ලාම අපි පොහොර අර්බුදේ තිබ්බා. එතකොට කාබනික පොහොර දාලා ඒ දේවල් කරන්න කියලා මිනිස්සු කතා නොකර නිහඬ උද්ඝෝෂණයක් කරා. අනුරාධපුර පොළොන්නරුව පැතිවල නිහඬ උද්ඝෝෂණයක් කරා. ඉතින් මිනිස්සු ගොඩ ඉවසුවා. මිනිස්සු සෑහෙන්න අපේ ශ්‍රී ලාංකික මිනිසුන්ගේ ඉවසීම පුදුම ඉවසීමක් තිබ්බේ. හරිනේ. ඒකෙන් හින්දා ගොඩ කාලයක් බලාගෙන හිටියා. මේක දැන් මේකට විසඳුමක් ලැබෙයිද? දැන් මේකට විසඳුමක් ලැබෙයිද කියලා. ඉතින් උපරිම ඉවසීම ප්‍රගුණ කරන ජාතියක් තමයි අපේ ශ්‍රී ලාංකික ජනතාව. ඉතින් සිංහල, මුස්ලිම්, දෙමළ මේ හැමෝම එකා වගේ එකතු වෙලා දැන් නැගිටින්න ඕන කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මිනිස්සු මේක කාලයක් තිස්සේ ඉවසගෙන ඉඳලා බැරිම තැන තමයි දැන් පාරට බැස්සෙත් මිනිස්සු උද්ඝෝෂණය කරා. තමන්ගේ ප්‍රධාන තැන්වලට ගිහිල්ලා ගොඩක් අය කොළඹ, අනුරාධපුර ප්‍රධාන සිටි වලට ගිහිල්ලා උද්ඝෝෂණය කරා. ඉතින් ඒ දේවලුත් මිනිස්සුන්ට ඒක බලධාරීන්ට දැනුන්නේ නැහැ. මේ වෙනකන් දැනුන්නේ නැහැ. ඊට පස්සේ බැරිම තැන දැන් ගෙවල් වලට, ගෙවල් ඉස්සරහ, පාලකින්ගේ ගෙවල් ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණය කරන තරමට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් වලට වගකීතු බලධාරීන්ම තමයි. ඉතින් ඒ මිනිස්සුන් ඒ විදිහට පාරට, මොකද සාමාන්‍ය ජනතාවට මේ දේවල් තදින් දැනෙනවා. මිනිස්සු බලයට ගෙනාවා නම් බලයෙන් නිරපහැරීමටත් මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. මොකද මේක ඡන්ද මගින් පවත්වපු දෙයක් නේ. කවදාවත් හිතුවද මේ මිනිස්සු මොකද්ද කියන්නේ? මේ කෑ ගහගෙන බෝඩ් එල්ලගෙන ඉන්නේ ආසාවටද? හැමතැනම ටවුන් ගානේ, ගෙවල් ගානේ, පාරවල් ගානේ හැමතැනම උද්ඝෝෂණය කර කර මිනිස්සු මේ මොනවද කියන්නේ? කිසිම කෙනෙක් කනකට ගන්නවද? කොච්චර සමාජ මාධ්‍ය ජාලවලින් අපි Facebook ගත්තාම, YouTube ගත්තාම හැමතැනම දාලා තියෙන්නේ මේ කරන දේවල් ගැන. ඉතින් කිසිම කෙනෙක් කනකට ගන්න නැතුව දිගට ඔහේ හුන්නෑ වගේ අඳගොළු බිහිරි මිනිස්සු වගේ ඉන්නවා පාලකයෝ. ඉතින් දැන් මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ. ඉතින් ඒකට කරන්න ඕනේ මිනිස්සුන්ව හිර කරලා දාන එක නෙමෙයි. දැන් ඔය හිර කරලා දැමීමෙන් වෙන්නේ තවත් මිනිස්සු දරුණු වෙන එක. මොකද මිනිස්සුන්ගේ හිතේ තියෙන ගෙවල් වල සාමාන්‍ය අපේ ශ්‍රී ලංකාව කියන්නේ අපේ ගොඩක් ඉදිනෙදා එදා වේල හම්බ කරගෙන කන මිනිස්සු කොට්ටාසියක් තමයි ඉන්නේ ලංකාවේ ජීවත් වෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ගෙත් මේ විදිහට කටවල් වහලා ගෙවල් වලට දාලා තියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එතකොට පාලකයෝ දැනගන්න ඕනේ මේ මිනිස්සු මොකද්ද කියන්නේ. මේකට අපි විසඳුමක් හොයන්න ඕනේ. ඉතින් ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකට දැන් ගොඩ ලංකාවේ බිලියන ගණන් දැන් ණය වෙලා තියෙනවා. එතකොට පෙට්‍රල්, ඩීසල් ගෙනාපු නැව් දැන් දැක්ක මම මේ ප්‍රධාන නාලිකාවලුත් කියනවා තාම බින්කුලිය ගෙවා ගන්න බැරුව. එතකොට අපි බින්කුලියත් ගෙවන්න ඕනේ නැව් වලට. බින්කුලියට අමතරව ඩීසල් කුලිය ගෙවන්න ඕනේ. එතකොට කොච්චර ඕවා මහජනතාවගේ සල්ලිනේ. කොහොමද ওই විදිහට ජීවත් වෙන්නේ ජනතාව? ඉතින් ඒකෙන් හින්දා අපි මේ කොච්චර මේ වලින් කිව්වත් කිසිම කනකට ගාණක් නැහැ. දැන් අනිවාර්යයෙන්ම දැනෙන්න දෙයක් කිරීමේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මොකද හැමෝම දැනුවත් කරා Facebook වලින්, මම දැක ආටිස්ලත් කතා කරනවා,
අර කතා හිටපු පත් කරපු නලු නිලියෝ ටික නම් මම දැක්කේ නැහැ. ඒගොල්ලෝ කොහෙද කියලා. මොකද මේ අර S2 පියාගත්තාම එකපාරට පේනවා ඕගොල්ලන්ට කියලා කිව්වා. දැන් ආගියතක් නැහැ. ඉතින් ඒගොල්ලොත් බලයට පත් කරා වගේම බලෙන් මේ වෙලාව ඉන්නකොට හරි වැරද්දක් කියන්න එළියට එන්න ඕනේ අනිවාර්යෙන්. ඒකින්ද මේ අපි ඉදිරියේදී බලනවා ඉතාලියෙත් ඉතාලියෙත් අපි සියලු දෙනාම දැනුවත් කරලා මේ පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුවත් ඉන්න. මොකද ශ්‍රී ලංකේ පිරිසක් ඉන්නවා. මොකද මෙහි රාජකාරිය නිවතලා හිටියට අපිට මේ ඇත්තනම් අපේ රට ගැන අනිවාර්යයෙන්ම කැක්කුමක් තියෙනවා. මොකද අපි කවදා හරි ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් අපේ මව් රට. ඉතින් රටක්වත් ජීවත් වෙන්නත් ඉතුරු වේද කියන දුක තියෙනවා. ඉතින් ඒකටම තමයි අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. දැන් අපි මෙහි මුදලක් හම්බ කරාට අපේ ඥාති අමුදරු එතකොට නෑදෑයෝ යාළුවෝ හිතමිතුරු ඔක්කොම ඉන්නේ ලංකාවේ. එතකොට අපට මේ දේවල් දැනෙනවා. අපි මේ සියලුම දේවල් අමතක කරලා තමයි අපි මේ මුදල් වෙනුවෙන් ආර්ථිකය හදාගන්න අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ රටත් හොඳ තත්ත්වයක තිබ්බනා. ආර්ථිකය අපි දැන් අවුරුදු 70ක් තිස්සේ යුද්ධයක් තිබ්බා. යුද්ධයක් තියෙනකොට යුද්ධේ තියෙන හින්දා මුදල් විය වෙනවා. ඒවට කෝටි ගණන් යනවා. බුලට් එකක් ඒ කියන්නේ මේ මෝටාර් එකක් ගැහුවම මෙච්චර ගාණක් යනවා. ඒක හින්දා හරි මිනිස්සු ඉවසුවා. යුද්ධයක් තියෙන හින්දා රටේ මේ වගේ දෙයක් කරන්න බෑ. ආර්ථිකය කඩාවැටලා තියෙන්නේ යුද්ධ නිසා කියලා. දැන් කියන්න කිසිම හේතුවක් නැහැ. කොරෝනා හින්දා රට වැටුණා කියලා අනිවාර්යෙන් කියන්න බෑ. මොකද ඉතාලියේ කියන්නේ කොරෝනා වලින් සෑහෙන්න පහත් බිඳුවටම වැටිච්ච රටක්. ඔයගොල්ලෝ දන්නවා ට්‍රක් වලින් යුද්ධ ටැංකි වලින් මිනිස්සු අරගෙන ගියේ 700 800 1000 1500 මැරුණා මේ රටවල වල. එතකොට මේ රටේ කොහොම හරි ගොඩගත්තා. මිනිස්සුන්ට ඒ දුක දුන්නේ නැහැ. අපි ගෙවල් ඇතුළට වෙලා ඉන්නකොට කෙලවත් ගහන්න දු ගේ ඇතුළට වෙලා ඉන්නකොට අපිට කැම්බ බිම ගෙනල්ලා දුන්නා ඉතාලි රජයෙන්. මිනිස්සුන්ට ඒ දුක දුන්නේ නැහැ. මෙහි පාර්ලිමේන්තු යන മന്ത്രിලා පුල්සයිකල් වල යන්නේ. එතකොට ආදර්ශයක් වෙන්න ඕනේ. පාලකයෝ මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න ඕනේ. දැන් අපේ ඔක්කොම ඉන්න ඔය ඉන්න 70 වසරක් තිස්සේම පාලනය කරපු අය දේශපාලනයට එන්නේ හම්බ කරගන්න. අපේ ගමේ ඉන්න മന്ത്രി කෙනෙක් ගත්තත් ගෙවල් දොරවල් අරගෙන බැකෝ දෙකක් අරගෙන JCB දාලා මේ තට්ටු තුනට විතර ගේ හදාගෙන මේ නිකන් මේ පිකටින් කරන්න යන්නේ මේ හයර් එකට ඉල්ලගත් වාහනවල. එහෙම ගිහිල්ලා ඒ මිනිස්සු දිනු වෙලා තියෙන්නේ. එතකොට ඒවවලින් වැඩ කරපු ඒවවලින් දිවි පරදුවට තියලා වැඩ කරපු මිනිස්සුන්ට මොනවද ලැබුණේ? ඉතින් මේ සිස්ටම් එකේ වෙනසක් තියෙනවා. මේ සිස්ටම් එක අනිවාර්යයෙන්ම වෙනස් කර යුතුයි. දැන් අපේ මිනිස්සු ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මොකද ඇත්තටම කියනවා නම් මොකද පාලකයින්ටම මේ දොස් කියන්නත් බෑ. අපේ මේ කිසිම දැනුමක් නැති වහල් මිනිස්සු කොට්ටාසියකුත් ඉන්නවා. තාම ජීවත් වෙනවා ලංකාවේ. තාම ජීවත් වෙනවා. ඉතින් අන්නේ බුද්ධි මට්ටම අපේ තරුණ පරම්පරාව හොඳයි. ගෙවල් වල ඉන්න අයවත් ඕගොල්ලෝ දැනුවත් කරන්න, අම්මලා තාත්තලා වුණා දැනුවත් කරන්න. මොකද ඒ කාලේ ඉඳලා ඉන්න අම්මලා තාත්තලා වුණා පවා රට ගැන කිසිම මේවයක් නැහැ. කිසිම දැනුමක් නැහැ. ඕගොල්ලෝ අන්තර්ජාලයේ තරුණ පිරිස් දැන් ගොඩක් හොඳයි. දැන් යන සිස්ටම් එක හොඳයි. අපි විදේශගත හැමෝම උපරිම සපෝට් එක අපි අනිවාර්යෙන්ම අපි හදවතින්ම දෙන්න පුළුවන් උපරිම දේ දෙනවා. අපි කොරෝනා කාලෙත් අපි මුදල් වලින් පවා ඉතාලියෙන් අනිත් රටවල් වලින් ගොඩක් ලංකාවට මේ සපෝට් එක දුන්නා. මේ වෙලෙත් අපි අනිවාර්යෙන්ම වචනකින් හරි අපිට කරන්න පුළුවන් දේ දෙනවා. මොකද අපි කවදා හරි ඇවිල්ලා ජීවත් වෙන්න රටක් තියෙන්න ඕනේ. මේ යන විදිය රටක්වත් ඉතුරු වෙයිද දන්නේ නැහැ. මේ චීනෙන් හරි ඉන්දියාවෙන් හරි ඇවිල්ලා මේ ඉඩම් ටික තව ටික දවසකින් මෙයා වෙයි දන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන තැන හොඳයි. යන විදිය හොඳයි. ඒකට හරි කැමති. අපි මුළු ඔක්කොම මං හිතන්නේ විදේශගත ඉන්න හැමෝම මේ මගේ මේ පෞද්ගලික අදහසක් නෙමේ. හැමෝම මොකද කතා කරන්න එන්නේත් නැහැ. මොකද දේශපාලන මේවකට බයයි. දෙයක් කතා කරොත් එහෙම ගිහිල්ලා ගෙවල් වලට ඇවිල්ලා උස්සයි යන මේවකක් තියෙන්නේ. ඉතින් ඒකින්ද කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපි අනිවාර්යෙන්ම මේ කතා කරනවා. අපි වැරද්දක් නෙමෙයිනේ. අපි මේක අපි මිනිස්සුකගේ බලයට ගෙනාවනම් අපි කැමති නැත්තම් එයා ඒගොල්ලන් අපි අයින් කරීමේ හැකියාවකුත් අපිට තියෙනවා. ඉතින් ඒකින්ද මේ සිස්ටම් එක උතන දැන් මේගොල්ලෝ ගෙවල් වල යවුවා කියලා අපි කල්පනා කරන්න ඕනේ ඊළඟට උතන්ට ගේන්නේ කවුද කියලා. ඉතින් ඒකින්ද බුද්ධියෙන් තීරණ ගන්න ඕනේ හැමෝම කල්පනා කරලා. මොකද අපේ උගත් විද්වතුන් ඉන්නවා. මේ දැන් නීතිඥවරුත් මම දැක්කා මේ ගොඩක් ඇවිල්ලා හිටිය අර මැදමුළුණ ඒ විස්තරෙන් පස්සේ. ඉතින් හැමෝම දැන් හොඳ පැත්තකට ඇවිල්ලා තියෙනවා. සියලු දෙනාගේම අපේ හදවත්වල තියෙන අපි හැමදාම කොයි රටක හිටියත් ලෝකේ කොයි රටක හිටියත් අපි අපේ මව් රට වෙනුවෙන් අපි ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්නවා. කොරෝනා කාලෙත් ලංකාව වැඩිලා තියෙනකොට අපිට මෙහි කොරෝනා වැඩි වෙලා ඒ දේවල් වලට වැඩි අපිට දුකක් දැනුණේ අපේ ලංකාවට කොරෝනා ගිහිල්ලා
ඔන්න දැන් වැඩි වෙලා මේ මේ ගාන මැරිගෙන යනවා කියනකොට තමයි අපට හදවතේ වේදනාව දැනුනේ තියෙන්නේ. ඒක හින්දායි මේ වෙලෙත් අපි අනිවාර්යයෙන්ම ලංකාව වෙනුවෙන් ඉන්නවා. ඉතින් අපි ඉතාලිය ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකීය ජනතාවගෙනුත් අහලා බලමු ඒගොල්ලන්ගේ හිතේ තියෙන වේදනාව මොකද්ද, හිතේ තියෙන අදහස දැනගන්නමු අපි අපේ ලංකාව වෙනුවෙන් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන්. ඉතින් කැමති ඒගොල්ලන්ගෙනුත් අපි අදහස් ගමු. මොකද ඒක අපේ රටේ ශක්තියක් වෙයි. ඇත්තටම දැන් පාරට බහින්න පුළුවන් නම් අපිත් පාරට බහිනවා. මොකද මේ රටවල නීති ඇත්තටම නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා. ඒක හින්දා අපට ලොකුවට කෑ ගහගෙන දඟලන්න බෑ මේ වගේ රටවල. ඒක හින්දා අපට සමාජ මාධ්‍ය ජාල හරි මිනිස්සෙක්ව දැනුවත් කරලා මේ වැටිලා දින අර්බුදෙන් අපි අනිවාර්යයෙන්ම නැගිටිමු. එකා වගේ හැමෝම ඉමු. ඕගොල්ලෝ දැන් ඔය යන සිස්ටම් එක හරි ඔය විදිහටම යන්න. කිසිම කලකෝලාහලයක් ඇති කරගන්න එපා. සාමකාමීව අපි මේ ප්‍රශ්නේ විසඳගමු. දරුණු මේ ඛේදවාචකයට දැන් අපි මුණ දීලා තියෙනවා. ඉතින් මිනිසුන්ව මේ විදියට හිර කරලා මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න නොදී අපිට මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්ද? ඔබ වහන්සේගේ අපි බලාපොරොත්තු වෙන ඔබ අපේ ජනතාව අපේ රට වෙනුවෙන් අපට අදහසක් ප්‍රකාශ කරන්න අපේ ජනතාව වෙනුවෙන් පියතුමනි. විශේෂයෙන්ම මේ මොහොත ශ්‍රී ලාංකික ජනතාව අතිශයින් දුෂ්කරතා රාශියකට මුහුණ දෙන කාල පරිච්ඡේදයක්. එක පැත්තකින් ආර්ථිකමය වශයෙන්, තවත් පැත්තකින් දේශපාලනික වශයෙන් අස්ථාවර භාවයක් අත්දකින කාලයක්. ඉතින් අපි විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් දෙවියන් වහන්සේට යාඥා කරනවා මේ උදා වෙලා තියෙන තත්ත්වයේ හැකිතාක ඉක්මනින් තුරන් වෙන්නට කියලා. අපි නිරන්තරයෙන් දෙවියන් වහන්සේට ඔබ වෙනුවෙන් යදින බව ප්‍රථමයෙන්ම මතක් කරලා දෙන්නට කැමතියි. ඒ වගේම දෙවනුව විශේෂයෙන්ම මතක් කරන්නට කැමති අපේ රටේ නායකයින්ට මතක් කරලා දෙන්නට කැමති මේ මොහොතේදී අපේ මිනිස්සු තමුන්ගේ අදහස් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන කාලයක්. භාෂණය ඒ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඒ ජනතාවට නිරන්තරයෙන් ලබා දෙන්න. මොකද ඒ අය ඔබට විරුද්ධව නැගී සිටිනවටත් වඩා ඒ අයගේ අවශ්‍යතා ඉටු කරගන්නටයි මේ මොහොතේ ඒ අය උත්සුක වෙලා තියෙන්නේ. තමුන්ගේ අවශ්‍යතාවයන් කියන්නට, ප්‍රකාශ කරන්නට, ඔවුන්ගේ ඉල්ලීම් නිහන් ප්‍රකාශ කරන්නට උන් එකතු වෙන කාල පරිච්ඡේදයක් මේ. ඒ නිසා ඔවුන්ගේ භාෂණයේ නිදහස නිරන්තරයෙන් ආරක්ෂා කරන්නට කියලා අපි රටේ බලධාරීන් අපි ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි බලධාරීන්ට මතක් කරලා දෙනවා මේ මොහොතේ හැකිතාක් ඉක්මනට අපේ රටේ මේ උද්ගත වෙලා තියෙන තත්ත්වය හැකිතාක් ඉක්මනින් පහ කරලා මේ මිනිස්සු බලාපොරොත්තු වෙන ඒ ආර්ථිකමය ඒ වගේම දේශපාලනික නිදහස උන්ට ලබා දෙන්නට කාරුණික වෙන්නට කියලා අපේ රට ජනනායකයින්ගෙන් අපි ආදරෙන් ඉල්ලා සිටිනවා. අපි නිරන්තරයෙන්ම අපේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරන බව මේ මොහොතේ මතක් කරලා දෙන්නට කැමති. ඔබ සියලු දෙනාට ස්තුතියි. ජේසු පිටයි. අපි තවත් මාත්මික සම්බන්ධ කරගත්තා. ඉතින් දැනට අපේ ලංකාවේ තියෙන තත්ත්වය අපි දැන් දකිනවා. ඉතින් දවස් දෙකක් මේ වෙනකොට මේ මොහොත වෙනකොට අද ලොක්ඩවුන් කරලා තියෙනවා. ඉතින් මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට බැරි තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඉතින් මේක දවස් දෙකකට මේක සීමා කරලා රට වහලා මිනිසුන්ගේ හිතේ තියෙන වේදනාව නැති කරන්න බෑ. ඒකට කරන්න ඕනේ අපි මේකට විසඳුමක් දෙන එක. ඉතින් ඔබතුමාගේ අදහස මොකද? දැන් ලංකාවේ මේ දැන් පවතින තත්ත්වය අනුව අපි විදේශගත සියලුම ශ්‍රී ලාංකික වෙනුවෙන් මේ අපි හඬ නගන්නේ ඉතාලියේ ඉඳලා, ඉතාලි විචෙන්ස නගරේ ඉඳලා. ඉතින් ඔබතුමාගේ හඬ අවදි කරන්න. ඔව්, මම කැමති විදේශගත ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් අද අපේ රටේ ඇතිවිලා තියෙන තත්ත්වය ගැන කියන්න. ඉතාම කනගාටුයි. මොකද හේතුව රටේ මිනිසුන්ගේ දැන් උදා වෙලා තියෙන තත්ත්වය දිහා බලපුවාම කණ්ඩ නැතුව මැරෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. සමහරු මැරිලා තියෙනවා. නමුත් ජනතාව වශයෙන් මේ අවස්ථාවේ නැගී සිටීමක් වෙලා තියෙනවා. මේ ජනතාවට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් නොදී මේ පාලකයෝ විසින් හඬ මර්ධනය කිරීම සඳහා තුන්වෙනිදා මං දන්න විදිහට මේ සෙනගට පාරට එන්න කියලා තියෙනවා. නමුත් ඇඳිලි නීතිය දමා ඔවුන්ව ගෙවල් වලට සීමා කිරීමට උත්සාහ කරනවා. නමුත් එහෙම නෙමෙයි. මේ රජයේ පාලකයෝ දැනගන්න ඕන මිනිස්සුයෝ ආසාවට පාරට එනවා නෙමෙයි. කන්න නැති නිසා, තමන්ගේ දරුවන්ව රැක ගන්න ඕන නිසා ඒ ගැන හඬක් අවදි කරන්න එන්නේ. ඒකට මේ රජයේ පාලකයා හඬ අවදි කරන්න අවස්ථාවක් දෙන්න ඕන. එහෙම නැතුව මර්ධන ක්‍රියාවෙන් කවදාකවත් මේක කරන්න බෑ. විශේෂයෙන් කියන්න ඕන විදේශ රැකියා කරන සේවකයෝ වශයෙන් අපි රටට යම්කිසි ආදායමක් ලබා දෙනවා. ඒ මිනිස්සු ගැන කිසිම අවධානයක් නැහැ. ඒක කෙසේ වෙතත් රටේ ජීවත් වෙන මිනිසුන්ට අපි දැක්කා පෝලිං වල
මගේ ජීවිත කාලේ මම දැක්ක දිගම පොලි මෙතුවක් කාලකට මේ වගේ පොලින් දැකලා නැහැ. එතකොට මේ මිනිස්සු විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේවට ඇහුම් ගන්න නොදෙන පාලකයෝ මොකද්ද කරන්නේ? මර්ධනේ කවදක්වත් මේවා නැති කරන්න බෑ. ඒක නිසා මම විශේෂයෙන් කියන්න ඕන ලාංකික ජනතාවගේ ශ්‍රී ලංකාවේ වෙසෙන මේ හඬට අවස්ථාවක් ලබා දිය යුතුයි. නැතුව මර්ධනේ කවදක්වත් මේක නැති කරන්න බෑ. ඒක නිසා විශේෂයෙන් ඉල්ලනවා රටේ ජනාධිපතිගේ ඉඳලා පහතට ඉන්න සියලුම ඇමතිගොල්ලෝ මේ සඳහා ඉදිරිපත් විය යුතුයි. එහෙම නැති වුණොත් මින් ඉදිරියට රටේ විශාල ව්‍යසනයක් වෙන්න ඉඩ ඇති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පාලකයන්ගේ සැරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි, බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. එතකොට මේ රටේ පවතින ප්‍රධාන ඩොලර් අර්බුදය, රටේ දැන් ඩොලර් අර්බුදය නිසා තමයි මේ හැම ගැටලුවක්ම ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ රජයේ කියනවා කොරෝනා හින්දලු මේ රටේ ඩොලර් අර්බුදය වැටලා තියෙනවා. දැන් අපි ඉතාලියේ අපි ගොඩක් කොරෝනා වලට ගොඩක් මුහුණ දුන්නා. ඒ කියන්නේ ඉතාලිය කියන්නේ දරුණු විදිහට කොරෝනා වලින් සෑහෙන්න අපි දැක්කා ගිය දවස් වල සෑහෙන්න මේ කොරෝනා වලින් බිඳුවටම වැටිච්ච රටක් ඉතාලිය. එතකොට අනිත් එක ඊට අමතරව ඉන්දියාව බංග්ලාදේශ් කොරෝනා වලින් සෑහෙන්න ආර්ථිකය කඩන් වැටුණා. එතකොට ලංකාවට විතරක් ඇයි මේ ප්‍රශ්නේ බලපෑවේ? ඈ ඒක වෙන්න බෑනේ අනිවාර්යෙන් නේද? ඒක නෙමෙයි ඇත්ත. ඔව්. එතකොට මොකක්ද ඇත්ත? ඇත්ත කියලා ඇත්ත තමයි මේ රටේ මුලින්දම මේගොල්ලන්ට කියපු දේ හොරා, සම්පූර්ණ හොරා කෑවා. එදා ඉඳන්ම හොරා කෑවා. කිසිම දෙයක් මහජනයා ගැන කිසිම දෙයක් හිතුවේ නැහැ. මහජනයා වල පැත්තට වැටෙන කලින්ම බලන් හිටියා. ඇහුම්කම් දුන්නේ නැහැ. ඇහුම්කම් දුන්නේ නැහැ. ඊට පස්සේ දැන් අන්තිම ඩොලර් පාස්සේ ගියා. ඩොලර් පාස්සේ වෙන්නේ නැහැ. කවදාවත් ඩොලර් මේ රටේ තියෙන ඩොලර් එක එක තැන් වලට අදිනා. ඒක රටවල් වලට. ඉඳා සම්පූර්ණ හොරකම් කරනවා. පවුල් බලේ සම්පූර්ණ පවුල් බලයට ගිහිලා තියෙන්නේ. අයියලා මල්ලියලා තියෙන බය එකතු වෙලා ඒකයි වෙලා තියෙන උතන. නැත්නම් කිසිදාක කවදාවත් ලංකාවට මේ මගේ අවුරුදු දැන් 64ක් වුණා. මේ කවදාවත් මේ වගේ දෙයක් වුණේ නැහැ. පොලින් යුගයක් තිබ්බේ නැහැ. යුගයක් තිබුණේ නැහැ. දකින්න තිබුණේ නැහැ. පොලින් යුගය කියන්නේ තිරිමාව බණ්ඩාරක තිබුණා. පොලින් 70 ගණන් වල තිබ්බා පොලින් යුගයක්. ඒ යුගෙත් ඒ බඩු තිබුණා ගන්න. දැන් මේකේ බඩුත් නැහැ. මිනිස්සු බඩ කින්නේ නැහැ. දරුවන්ට කිරිපිටි නැහැ. කිරිපිටි ගන්න දෙයක් නැහැ. තෙල් නැහැ. තෙල් පොලින් වල. ඒක නිසා හරිම කනගාටුදායකයි. අපි පිටරටක ඉතාලි ජීවත් වෙන අපිට හරි දුකයි. අපි තමයි විදේශ විඳලා ලරින්නේ මේ රටේ මේ ලෝකේ ඉන්න මුළු ශ්‍රී ලංකේ සීල් දාම්ම ලංකාවට සල්ලි අරිනවා. ඒ සල්ලි තොරා කරනවා. ඒකෙන් බැංකුවෙන් කොමිස් එකක් ගන්නවා මේ පාලකයෝ. එනකොට මොකද්ද ඒ කරන්න වැඩි? ඒව හරි නෑ නේද? එනකොට ඒව කවදාකවත් වෙන්නේ නැහැ. එනකොට මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕන. ඒ මහ සහන දෙන්නේ අන්තිමට වෙන්නේ දැන් රටේ මිනිස්සුන්ට එපා වෙලා තමයි පාට බලන්න තියෙන්නේ. මේගොල්ලෝ නීතිය දාගෙන ඇඳින නීතිය දාගෙන දැන් තුන් වෙනදා කට්ටිය එකතු වෙනවා කියලා ඒකට ඇඳින නීතියක් දාගෙන මොකද්ද වෙන්නේ? කවදාකවත් මේවා කරන්න බෑ. මිනිස්සුන්ට දෙනවා එක්කෝ පාලකයෝ අයින් වෙන්න ඕන නැත්නම් මහ ඡන්දයක් තියන්න ඕන. ඒකයි මිනිස්සු ඉල්ලන්නේ. දැන් ඇති මේගොල්ලෝ කරව අවුරුදු දෙකක් කරවද ඒක වැඩක් නැහැ නේ. ඒක නිසා අන්තිමට වෙන්නේ කවද මිනිස්සු මැරලා යනවා. ළමයිට කිරිපිටි නැතු ළමයි අඬනවා. අඬනවා. පාරේ වැටිලා ඉන්නවා. දුප්පත්. අපි නම් කොහොම හරි ජීවත් වෙනවා. මේ අහිංසක මිනිස්සු කුලී වැඩ කරන මිනිස්සු. කීයක් හර හොයාගෙන කරන මිනිස්සුන්ට කොහොමද ජීවත් වෙන්න විදියක් නැහැ. විශේෂයෙන්ම ඩොලර් නැති එක තව ප්‍රශ්නයක් තියෙනවා. කියන්න ඕන කවදාකවත් පාලකයෝ සැලසුම් කරේ නැහැ. අපේ නිෂ්පාදනයක් හරි ක්‍රමයට අපේ නිෂ්පාදනය පිටරට යවලා ආදායමක් ගන්න. ඒකත් නැවැත්තුව හේතුව අපේ රට කෘෂිකාර්මික රටක්. අපිට බලුවන් අපිට කෑම සපය ගන්න. නමුත් ඒක නැති කරේ මොකද හේතුව? ප්‍රධානම හේතුව තමයි කොමිස් ගන්න. අල්ලගෙඩිය ලුණු ගෙඩිය පවා පිටරටින් ගේන්න හැයි ඇදුවේ. එහෙම කරේ කොමිස් ගන්න. ඒක නිසා අපේ රටේ නිෂ්පාදනය පිටරට යන්නේ නැති වුනහම අපිට ඩොලර් එන්නේ නැහැ. එකම ඩොලර් එන ක්‍රමය විදේශ ශ්‍රමිකයෝ විතරයි. ඉතින් ඒක නිසා ඒක ගොඩාක් බලපෑවා. අපේ පාලකයන්ට ඕනේ කුමිස් කුට්ටි අරගෙන වැජබෙන්න විතරයි. ඒක නිසා තමයි ඩොලර් රහින්ගට ප්‍රධාන හේතුව උනේ. හොරා කෑම සහ නිෂ්පාදන පිටරට නොයවීම. අප නැන්නේ නොකිරීම. ඒකත් එක ඉතරා ප්‍රශ්නයක්. හරි, එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාටත්. ඉතින් අපි මේ ඉතාලිය විතරක් නෙමේ මුළු මහත් විදේශගත සියලුම ශ්‍රමිකයන් වෙනුවෙන් තමයි අපි මේ හඬක් නැගුවේ. ඔබ දෙපොළටම ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ගොඩක් ස්තුතියි. රටක ජීවත් වුණත් අපේ මව්බිම වෙනුවෙන්, අපේ මව්බිමේ ජනතාව වෙනුවෙන් අපි නැගී හිටිනවා. අනිවාර්යයෙන්ම ඒ ගිහින් දව ඔය කරයි යන දේවල් පරිස්සමට කල්පනාවෙන් කාටවත් පොදු දේපොළ දේවල් වලට හානි නොකර අපි දන්නවා ඔයගොල්ලෝ මේ දේවල් අපේ මිනිස්සු නෙමේ කරේ කියලා. ඉතින් අපිත් ඇටෙන්ෂන් එකේ ඉන්නේ. ඉතින් දිගටම තමන්ගේ හදවතේ තියෙන දුක කියන්න, ඒක කියන්න අනිවාර්යම මිනිසුන්ට හිර කරලා මේ දේවල් නවත්තන්න බෑ. අපිත් ඒකයි මේ කතා කරන්නේ. ඉතින් ඒ කරයි යන දේවල් වලට ඕගොල්ලන්ගේ දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ලැබෙනවා නියතින්ම.
අනිවාර්යම විශ්වයේ බලය තියෙනවා දිගටම කරයන්ඩ අපි අපේ රට මෞබිම අපි බේරගමු අපි බේරගමු මේ යන සිස්ටම් එක වෙනස් කරමු අපි හොඳ හොඳ රටක් ලස්සන රටක් කරමු හැම සප සම්පත්ම තියෙන රටක් අපි ශ්‍රී ලංකාව කියන්නේ ඉතින් හැම දෙයකටම ඕගොල්ලන්ට ශක්තිය ධෛර්යය වාසනාව විශ්වයේ බලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විදේශගත ශ්‍රමිකයෝ හැමෝත් දෙනාම වෙනුවෙන් හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි